ඉන්නේ මීගමුව පිටිපල මෝරවල දකුණු කොටසේ අදකින් පුළුවන් මේ වෙලා තියෙන හානිය බරපතල හානියක් කියලා තියෙනවා මින් පෙර කවදාත් මෙහෙම වෙලා නැහැ මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ මූදු වැලි ගැනීම මූදෙන් වැලි ලබා ගැනීම පෞගිය කාලේ අපි විශාල උද්ඝෝෂණ රාශියක් දියත් කෙරුවා මේ මේක කරන්න එපා කියලා නමුත් ඒගොල්ලෝ කෙරුවා දැන් ඔන්න අලාභණි වෙලා තියෙනවා කාට කාටත් දැන් මේක බලා ගන්න පුළුවන් වෙලා තියෙන අලාභණි කොපමණද කියලා මේක හරිම බහැනකයි මොකද අනිත් පැත්තෙන් කලපෝ තියෙන්නේ මේ පැත්තේ මූද තියෙන්නේ ඒතකොට මේ තලහින පෙරුවටම මේ බරපතල තත්ත්වය බහැනක තත්ත්වය අද උදා වෙලා තියෙනවා දැන් ඔබට බලන්න පුළුවන් මේ ඔක්කොම මේ තාප්ප අලුත් ඒවා ඔක්කොම කඩන් වැටලා තියෙනවා අර පැත්තෙන් අර ගේ කඩන් වෙන්න තත්ත්වය පත්ලා තියෙනවා තව ඒකේ අයිතිට වැටිලා තියෙන්නේ ගෙදර මිනිස්සු දැන් ඉවත් වෙලා තිනා ගෙදර ඉන්න බෑ මොකද ඉතරම් භයානක තත්ත්වයක් තියෙනවා එතන මෙතන සාමාන්‍යයෙන් මේ කාලෙට මේ මේ වගේ වැලි අඩු වෙන තත්ත්වයක් තියෙනවා මොකද මුහුදු රැල්ල නිසා මේ පැත්තෙන් දාන ගලාගෙන යන්නේ මෙතනින් එතකොට යම් කිසි විදිහකට වැලි අඩු වීමක් තියෙනවා ඒ වැලි ගිහිල්ලා තැම්පත් වෙන්නේ මෝරවල වෙරළේ දැන් වෙරළක් නැහැ දැන් මොකද වැලි නැති නිසා මේ මෙහෙම සරවෙච්ච කාලෙකට මේ වැලි කඩාගෙන ඇවිල්ලා මේ හරින් නතර වෙනවා දැන් මේක සම්පූර්ණ ගොඩබිම තියෙන ඉඩම් කඩාගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙන මේ වෙනකොට. ඒකට ප්‍රධාන හේතුව තමයි ගිය අවුරුද්ද වෙනකොට මේකේ වාරකම් කාලයේ පටන් ගන්න ඉස්සෙල්ලා වැලි තිබුණේ නැහැ. මොකද සාමාන්‍ය පරිදි වාරකම් කාලේ මෙතන මේ මේ ගල සම්පූර්ණ වැහෙන්න වැලි කන්දක් හැදෙනවා. වැලි දක්වන්න හැදෙනවා. ඒ ඇවිල්ලා මේ 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 කියන කුඩු වැලි නෙමෙයි. හොඳ බොරළු හොඳ මහත වැලි. ලොකු වැලි. ඒ වැලි තමයි අපේ අම්මලා මේ ගෙවල් වලට විදුලි වලට දාගන්න ගත්තේ. ඉස්සරද ඒකත් කරන්න බෑ. මොකද ඒක තහනම් නිසා අපිට වැලි බීසමක් ගත්තොත් දඩ ගන්න 50000. දඩ ගෙවන්න බැරි නම් මාස 3ක් ඇතුළේ ඉන්නවා හයිකෝට් එකෙන් ඇප. ඒක තමයි රටේ තියෙන නීති. එතකොට දැන් මේ සැරේ ඒ වැලි සම්පූර්ණයෙන්ම නැතු ගියා වාරකම් ගන්න ඉස්සරින් වාරකම් ගහන්න ඉස්සරින් ඒ වැලි තට්ටුව නැතු ගියා. වැලි තිබුණේ නැහැ. ගිය අවුරුද්දේ ඉඳලම මේ මේ ප්‍රශ්නේ තිබුණා අපිට. ගිය අවුරුද්දේ මේ තත්ත්වය මත ආයේ කවදාවත් වැලියෙන්නේ නැහැ කියන එක අපිට බොහොම හොඳට විශ්වාසයක් තිබුණා. මොකද වැලි නැති නිසා. එතකොට මේ සැරේ වාරකම් පටන් ගත්තේ වැලි නැති නිසා තමයි අද මේ මේ අලාභණි සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව අපි ඉන්නේ ඇත්තටම කන්දක් උඩ හරියට කිව්වොත් මොකද හේතුව මූදු පතුල තියෙන්නේ පල්ලමට. ඒතර අපිට අපි දැක්කා මේ ළඟින් ඊටාම කිට්ටුවෙන් ඇවිල්ලා නැව් වලින් වැලි ගත්තා පෝට් සිටිය ගොඩ ගැනීම සඳහා. පෝට් සිටියට අවශ්‍ය කරන වැලි තමයි ගත්තේ. එතකොට මේ වැලි ගැනීම කරන කාලේ අපි විශාල උද්ඝෝෂණ ගෙනාවා. නමුත් ආණ්ඩුව මේව නැවැත්වුවේ නැහැ. විශේෂයෙන් චම්පික රණක මහත්තයා කිව්වා මේ මේක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ওই ප්‍රොජෙක්ට් එකේ මැනේජර් ප්‍රොජෙක්ට් එක අධ්‍යක්ෂකවරයා නිහල් ෆනාන්ඩු කියන මනුස්සයා බොහොම තදින් කිව්වා මේක එහෙම වෙන්නේ නැහැ. මේක විද්‍යාත්මකව අපි කරුණු ඔප්පු කරලා දෙනවා. එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ කියයි මේ මේවා මේ කාලුගම විපර්යාස නිසා සිද්ධ වෙච්ච අය. මේවා කාලුගම විපර්යාස නෙමෙයි. ලෝකෙ හැමතැනම කාලුගම විපර්යාස වෙනවා. හැබැයි මේක තියෙන්නේ මේ මේ ඇවිල්ලා තියෙන ඇත්තම තත්ත්වය තමයි මේ පොසිටිව් වැලි ගැනීම නිසා සිද්ධ වෙච්ච අපරාධයක් මේක. මේක අපි බොහොම අත්දැකීමෙන් කිව්වා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඇහැවෙ නැහැ. මම කියන්නේ සුනාමියටත් මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ අපිට. සුනාමිය සුනාමියටත් අපි ප්‍රවේශම් කරනවා මොකද වැලි තිබුණා වෙරළේ. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම මම කියන්නේ මේ පොසිටිව් ආරම්භ කළපු අය මේකට උඩගිඩි දීපු අය මේක හොඳයි කියපු අය මේක රටට අවශ්‍යයි කියපු අය. අපි හැබැයි පොසිටිව් හදන වෙලාවෙත් වැලි ගැනීම කරන වෙලාවෙත් මේ රටේ ජනතාවට කිව්වා ආණ්ඩුවට කිව්වා කවදා හරි පොසිටිව් හදන්න යනවට වඩා ඩොලර් ප්‍රමාණයක් වියදම් කරන්න වෙයි රුපියල් ප්‍රමාණයක් වියදම් කරන්න වෙයි මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න වෙයි ගල් වැටි දාන්න රටවටේ කියලා මේ කරන වැඩේ නිසා. අද ඒක වෙලා තියෙනවා. දැන් කවුද මේවට වග කියන්නේ?